Sarasak Sitani Uwe Numbamai. දැන් ඉතින් අමාරුවෙන් ඕකට යන එකේ උනන්දුවෙන් ඉගෙන ගන්න. ඒක තමයි මිස්. මම මේ කෝස් එක කොහොම හරි හොඳට ඉවර කරනවා. ඔව්, එතකොට මට පුළුවන් වෙයි සමහර විට ඔයාලට හොඳ ජොබ් එකක් හොයලා දෙන්න. මිස් වැඩ කරන තැනද? මං වැඩ කරන තැන හරි වෙන තැනක හරි බැරි වෙන එකක් නෑ. මට බය හිතුණා මිස්. කතා කරද්දි බය හිතෙන මිස් කෙනෙක් තමයි පළවෙනි දවසේ හිටියේ. එහෙම බය වෙන දෙයක් නෑ. එකම දේ චෙක් ලිස්ට් එකකට වැඩ කරන්න පුරුදු වෙන්න. හෝටල් මැනේජ්මන්ට් වල හරීම වැදගත් දෙයක් ඕ. ඒ කියන්නේ මිස්? චෙක් ලිස්ට් එකක් කියන්නේ ඔයා අද නැත්තම් හෙට කරන්න තියෙන දේවල් ලිස්ට් එකක් හදාගෙන හරියටම ඒ වැඩ ටික විතරක් කරන එක. එතකොට ඔයා කරන්න ඕන දෙයි, එපා දෙයි දෙකම කරන්න කාලය වැය කරන්නේ නැහැ. අම්මට තේරුණා මිස්. ආ, අනිත් ප්‍රධාන දේ තමයි ඔයා උදව් ඉල්ලන්න බය වෙන්න එපා. ඔයාට ඉගෙන ගන්න දේ ගැන මොනව හරි දෙයක් දැනගන්න ඕනේ නම් හරි, මොනව හරි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් හරි, එහෙමත් නැතිනම් ඉගෙන ගන්න දේ ගැන මොන හරි වෙනත් උදව්වක් ඕනේ නම් හරි ඒ ගැන අනිත් අයට කියන්න. ටික දවසක් යද්දි මිස් මගේ බය ඇරිලා යයි. ඔව්, ටික දවසක් යද්දි ඉගෙන ගන්න ඉන්න හැමෝම එකම පවුලක් වගේ එකතු වෙනවා. මිසුත් ඉන්නවනේ ඉතින් මට උදව් කරන්න. ඔව්, අනිවාර්යෙන්ම. මට පරක් වෙනවා. මම ගිහිල්ලා එන්නම් එහෙනම්. හරි මිස්, පරිස්සමෙන් යන්න. දෝෂදි අලු චෙප්කේ කෑම චෙප් සමීරේ කෑමට වැඩිය සුවඳයි නේ. ඕ බීනු මේන් කිචන් එකේ උන් ටිකක් දැ පුදුම උනන්දුවකින් ඉන්නේ. මට නම් පේන්නේ චෙප් සමීරගේ ජොබ් කාඩ් එක ගහලා යන වැඩක් තමයි වෙන්නේ. එහෙම කියන්න එපා. මොන වුණත් ඒ මානසික මෙච්චර දවසක් මෙතන වැඩ කරානේ. සර් එහෙම කරන්න කෙනෙක් නෙමෙයි. කවුරු කොහොම කිව්වත් බිස්නස් එකක් කියන්නේ ලාභයයි පාඩුවයි. මාස දෙක තුනක් යද්දි සර්ට උනත් ඉතින් ඕකේ වෙනස පේන්න පටන් ගන්නවා. මේ චෙප් සංක නැවතිලා ඉන්නේ මේ ළඟ කොටේජ් එක තනියමද? ඇත්තද? අනේ පවුපා. පවුලෙන් ඉතින් උඹ හවසට හවසට ගිහින් අස්පස් කරලා කෑම වේල කරලා දීලා වරෙන්. අස් කෙසේ වෙතත් පස් කන්න විදි වැඩක් නම් මෙයා කරගෙන ඉයි. අනික පලයන් බයි යන්න. රොසනි උදාරි එදා කිව්වා ඩිෂ් එකක් හැදුවලු බලන් ඉන්න ලස්සනයි කියලා. කවුද? කොල්ලද? මේ කොහොමම කතාව ගෙනියපල්ලා මන්ට අක්කා දෙන්න. කොල්ල නෙමෙයි බං, කෑවා දෙන විදිය. මාත් යන්න ඕන වෙලාවක බලාගෙන ඉන්න. එක අතකට උඹත් හවසට හවසට මෑගි කොටේජ් එක පැත්තට ගියා නම් බලාගෙන තිබ්බා. දැන් ඔයා ශෂිනිටත් කිව්ව හවසට කොටේජ් එක පැත්තට යන්න කියලා. දැන් ඒක මටත් කියනවා. මට හිතෙන්නේ ඖෂධීට උමනාවක් ඇවිල්ලා වගේ හවසට හවසට කොටේජ් එක පැත්තට යන්න. අනේ ගිහන තුරු. හිතෙන්නේ කො? මොකද්ද? මොකද්ද බං කතාවේ ඉතුරු ටික කියහල්ලාකෝ. අර කොල්ල කෑම හදන විදිහත් ලස්සනයි, කොල්ලත් ලස්සනයි, එතනින් එහා ටික cook with passion create with love කියන්නේ fashion දාලා උයලා love ගැන කතා කරපල්ලා කියලා. අනේ මේ ඒ කොල්ලට පාඩුවේ ඉන්න දීපන්. මොනවානම් චෙප් සංක මේ රෙස්ටුරන්ට් එකට ආවෙකින් මේකට ලොකු වැඩක් ගන්න පුළුවන්. උඹලා කාට හරි ඉතින් වැඩක් ගන්න පුළුවන් නම් අන්න ඒක දක්ෂකම. ඔව් ඔව්. ශෂිනිට නම් ඉතින් ඒව ගැන ඉහළ දක්ෂකම් තියෙනවනේ. අතර අනිකන් පලයන් බයි යන්න. අංකල් ඔන්න පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න ගියා. ඊට ඉඳන් කියන්න බෑ. ඔයාගේ යාළුවා වගේ තමයි එයත්. මොකද යාළුවගේ තාත්තනේ. සංක මොකද කියන්නේ?
මාත් එක්කත් කතා කරා මිනිහා දවස් දෙකක් විතර ෆෝන් එකේ. හිත හදාගත්තා මෙයා ආපහු එන්නම් කියලා තමයි කියන්නේ නා. අපි දෙතෙන් බලාගෙන ඉන්නවා. සංක හිත හැදුනම එයියන්ට. එයාවට පස්සේ තමයි පුතේ අපේ හිත හැදෙන්නේ. ඒ කියන්නේ අපිට තාමත් හිත හදාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනව නේද ඇන්ටි? මේ වුණ සමහර දේවල් වලට අපි තාමත් හිත හදාගන්න බැරුවනේ ඉන්නේ. ඒක නම් ඇත්ත. මං මේ ආවෙත් ඒ නිසා තමයි ඇන්ටි. ඒ කියන්නේ? ඇන්ටිට මතකද මම දවසක් කිව්වා අර කොල්ලව හොයාගන්න නෑ කියලා? ඔව්. ඒ කොල්ලගේ මිනිහ හම්බ වෙලා. මොකක්? මිනිහ හම්බ වෙලා? මේ ගමේ පැත්තේ කනගුවක තිබිලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් පොලිසිය ගැන හොයනවා. හැබැයි මේක මිනි මරුමක් කියලා තමයි පොලිසිය සැක කරනවා කියන්නේ. එක අතකට ඔය වගේ උන් ජීවත් වෙන්න හොඳ නෑ පුතේ. ඒක නම් ඇත්ත ඇන්ටි. මට ඌව මරන්න පුළුවන් කමක් තිබ්බනම් මං ඌව මරනවා. ඒත් මේ වෙච්ච දේ මොකක්ද කියලා හිතාගන්න බැරි එකනේ ප්‍රශ්නේ. නෙමේ. අපිට මේ වෙලා තියෙන ප්‍රශ්න මදිවටද ඌව හොයන්න යන්න. මං මේ අංකල්ට පණිවිඩය කියලා යන්න ආවේ. හරි හරි. අංකල් ආව මං කියන්නම්කෝ. මේ මම බොන්න මොන හරි අදන් එන්නම් පුතාට. පියෝඩෙල් කිරිතේ වගේ රසක් ලොවෙත් නෑ. පියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ අධි ආරක්ෂාව හැමදාටම සාතිකයි. කිරිල්ටන් නව්‍යකරණී චවය. රස රසක් සිතනෙව්වේ ආරක්ෂාව හැමදාටම සාතිකයි. කිරිල්ටන් නව්‍යකරණී චවය. හැමෝම කතා කරන චෙප් සංක ගැනනේ. ඒකට නම් කමක් නැහැ පියා. කොමාරි කියන්නේ හොටෙල් එකේ නම ප්‍රසිද්ධ වෙන්නේ. මිස්ගේ අම්මට න උඩ බැලලා සන්තෝෂ ඇතිනේ. මිස්ටර් මේ සෙක්ෂන් එක අම්මලා ගියද? නැහැ. එයාට ගානක්වත් නැහැ. ඒ මොකෝ මිස්සේ? ඒ ඉතින් එයාගේ හැටි. එයා නිතින් මාව පොඩි කාලේ ඉඳලා බලාගත්තේ. එනිසා මගේ හැම සතුටක්ම එයා තනියම විඳගත්තා. මගේ අම්මා මම පුතුම ගෑණි. එයාට මං ආදරය කරන්න ඕනේ මෙච්චරයි කියලා මට තේරෙන්නේ නැති තරම්. අනිත් ප්ලේස් එකත් හදලා ගන්න. ඉතින් මේ කලර් එකෙම දෙන්නේ? ඔව්. අද අපි මේ කලර් එකෙම විතරයි. කොහෙද අස්සරා ගියේ? ලන්ච්ද? අනේ නෑ මිස්, මං වොෂ්රූම් එකට ටිකක් ගියා. මං ඔයාට කියලා තියනනේ අප්සරා, ඔයා මෙතනින් යද්දි මුවන්න මෙතන තියලා යන්න කියලා. අනේ සෝරි මිස්.
හරි. අර මම කියපු ගෙස්ලා ඇවිල්ලා නැද ඉන්නේ? ආව් මිස්. එයාලා උදේ 11ට විතර ආවා. වයසක කපල් එකක්. ඒ මගේ හොඳම යාළුවෙගේ අම්මයි තාත්තයි. ඒගොල්ලන්ගේ රූම් එකට කම්ප්ලිමන්ටරි ෂැම්පේන් බොටල් එකක් යවන්න ඕනේ. හරි මිස්. දන්නවද? අදට 얘 දෙන්න කස්සාද බැඳලා අවුරුදු 50. ඒ නිසා හවසට පොඩි සර්ප්‍රයිස් එකක් ප්ලෑන් කරන්නත් ඕනේ. ෂා නියමයි නේ මිස්. මම එක ලෑස්ති කරන්න. මිෂාර මිස් කේක් එක හදනවද? මම මිෂාරට කිව්වා මගේ යාළුවා එන්නේ UK වල. ඒ නිසා මේක ලයිව් ස්ට්‍රීම් කරන්න ඕන. හරි මිස්. මම නුවන්ට කියන්න. අපේ සර්ප්‍රයිස් කරන්න දෙමේ කවුරුත් නැහැ. නුබයි කැලි මගේ රස රසක් සිත නෙවේ නුඹමයි. චෙෆ් වැඩ ඉවරද? මිෂාර කේක් එකක් එක්ක වැඩ නේද? ඔව්. ගෝල්ඩන් වෙඩින් ඇනිවර්සරි. කසාද බැඳලා අවුරුදු 50ක් එකට ආදරෙන් ඉන්න පුළුවන් වෙනවා කියලා කියන එක. ඒක මාර achievement එකක් නේද? ඔව්. එයාලා කසාද බඳින දවසේ කවදාවත් හිතන්නේ නැතුව ඇතිනේ අවුරුදු 50ක් එකට ඉන්න පුළුවන් කියලා. නෑ මිෂාර, මට හිතෙන්නේ ඔයා වැරදි. එයාලා අනිවාර්යෙන්ම හිතන්න ඇති. මිෂාර ඔය කතා කරන්නේ අද කාලේ කසාද බඳින අය ගැන මිසක් අවුරුදු 50කට කලින් කසාද බඳපු අය ගැන නෙමෙයි. ඔව්, ඒක නම් ඇත්ත. ඒ කාලේ තිබ්බ මැරේජස් වල වටිනාකමයි දැන් කාලේ තියෙන මැරේජස් වල වටිනාකමයි වෙනසක් තියෙනවා. ඔව්. ඒ වටිනාකම තේරෙන්නේ වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් විතරයි. එතකොට ෂෙෆ් සංකතාව මැරි කරලා නැත්තේ එන වටිනාකම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් තාම හම්බුනේ නැති නිසාද? උත්තර දෙන්න පුළුවන් සමහර ප්‍රශ්න අතරේ උත්තර දෙන්න බැරි සමහර ප්‍රශ්නත් තියෙනවා. උත්තර දෙන්න බැරිද නැත්නම් උත්තර දෙන්න කැමති නැද්ද? ඒ දෙකම. ෂෙෆ් සංකා දවස් පාටි එකට ඉන්නවද? මම එනවා. මම පටන් ගන්න වෙලාවට හරි ඇවිල්ලා යන්න හරි එනවා. මොකද මට හරි ආසයි කසාද බඳලා අවුරුදු 50ක් එකට ආදරෙන් ඉන්න පුළුවන් වෙච්ච ඒ අවස්ථාව බලන්න. ඒක කිව්වේ මොන අර්ථයකින්ද කියලා මට තේරුම් ගන්න අමාරුයි. ඒක නෙච්චර හිතන්න එපා. Hey.
ඔය කසාද බැඳලා අවුරුදු 50ක් ජීවත් වෙන එක ගැන නේද කතාව? එයාව දැන් කසාද බැඳලා අවුරුදු 50ක් ජීවත් වෙන්න පුළුවන් නේ? එයාටම කියලා කේක් හොයලා පුරාවට සගේ පවුලයව හොයන්න සර් උත්සාහ කරේවත් නැද්ද? පවුලනේ කකුල පැටලිලාද කොහෙද වැටුනේ? මට දුකත් හිතුණා. අම්ම හරීම කෙනාට දුක හිතිලා හොඳේ. මං අම්මට අපේ ෂෙෆ් මුණ ගස්සන්න. ගෙවල් නම් තියන්නේ කොළඹන් කියන්නේ මායා ඉන්නේ කොළඹ නෙවෙයිනේ. දැන් මායා ඉන්නේ කොහෙද?